අද වීඩියෝ එකකින් අපි පෙන්නන්නේ කවුරුත් අහලා තියෙන ඉතාලියේ තියෙන ලස්සන වෙනිස් නගරය ගැන. අපි වෙනිස් වල ප්‍රධාන නගරය වගේ මුරානෝ සහ බුරානෝ කියන දූපත් බලන්න ගියා. වෙනිස් ඇදිලා තියෙන කුඩා දූපත් 118කින් මේ ඔක්කොම දූපත් පිහිටලා තියෙන්නේ වෙනිෂියන් කලපුවේ. වෙනිස් වලට අපි ගියේ ෆ්ලොරන්ස් ඉඳන් ට්‍රෙන්ටේලියා කියන රේල්වේ කම්පැනිකට අයිති හයි ස්පීඩ් ට්‍රේන් එකේ. ඉතින් මේ ට්‍රේන් එක අපිට යූරේල් පාස් එක තිබ්බ නිසා ෆ්‍රී කවර් වුණා. යූරේල් පාස් එක ගැන ඔයගොල්ලන්ට වැඩි විස්තර අවශ්‍ය නම් අපි ඒ ගැන කතා කරපු වීඩියෝ එකේ ලින්ක් එක පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙනවා. වෙනිස් බලන්න හැම අවුරුද්දම සංචාරකයෝ මිලියන 22ක් 34 ප්‍රමාණයක් එනවා. වෙනිස්වල විශේෂත්වයක් තමයි පාලම් 400ක් සහ ඇලමාර්ග 177ට වඩා තියෙනවා. අපි වෙනිස් වලට ඇතුළු වුණේ සැන්ටා ලුචියා කියන රේල්වේ ස්ටේෂන් එකේ. වෙනිස් වලට මේ නම ලැබිලා තියෙන්නේ මේ දූපත් 10 වෙනි සියවසේ තමන්ගේ ජනාවාස කරගත්ත වෙනීටි මිනිස්සු නිසා. වෙනීසිය කාලයක් තිස්සේ ලෝකේ ප්‍රධාන වෙළඳ සහ නාවික සංදිස්ථානයක් විදිහට පැවතිලා තියෙනවා. වෙනිස් නගරයෙන් කොටසක් UNESCO ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. ඉස්සර තිබ්බ වගේ වෙනිස් වල හැමෝම එහා මෙහා යන්නේ බෝට් වලිනුයි පයින්නුයි. ඒ කියන්නේ දූපත් ඇතුලේ වාහන පාවිච්චි වෙන්නෙම නැහැ. මේ නිසා වෙනිස් තමයි යුරෝපයේ වාහන භාවිතයෙන් තොර වුණු ලොකුම ප්‍රදේශය. වෙනිස් වල ඓතිහාසික නගරය පිහිටලා තියෙන්නේත් මේ ප්‍රදේශයේ. ඉතින් සැන්ටා ලුචියා ස්ටේෂන් එකෙන් බැහැලා අනිත් දූපත් වලට යන්න තියෙන ප්‍රධාන මාර්ග දෙක වෙන්නේ බෝට් වලිනුයි පයින්නුයි විතරයි. අපි ස්ටේෂන් එක ළඟම තියෙන වැපරට්ටෝ වෝටර් බස් ටර්මිනල් එකෙන් ඩේ පාස් එකක් ගත්තා. මේ පාස් එක පැය 24කට වැලිඩ් වෙන්නේ. අපි එක්කෙනෙක්ට ගියේ යුරෝ 20යි. වැපරට්ටෝ තමයි වෙනිස් වල පොදු ප්‍රවාහන සේවය වෙන්නේ. කාලසටහනකට අනුව තමයි බෝට්ටු යන්නේ. ප්‍රයිවට් බෝට් සර්විස් වල යනවා වෙනුවට ඔයගොල්ලෝ මේ බෝට් සර්විස් එක පාවිච්චි කරොත් ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. බෝට්ටු යන ඇලමාර්ග වගේම කාලසටහනත් ඕගොල්ලන්ට පුළුවන් මේ වැපරට්ටෝ ස්ටේෂන් එකෙන් ගන්න. බෝට්ටු යන එන වෙලාවල් Google Maps වලත් පෙන්වනවා. මේවයි විශේෂ වගේම සුලබ දකින්න ලැබෙන ගොඩනැගිලි වර්ගයක් තමයි ෆන්ඩකෝ හවුසස් කියන්නේ. මේ වෙනිස් වල ඉස්සර හිටපු වෙළෙන්දෝ ඒගොල්ලන්ගේ බාණ්ඩ ගබඩා කරන්න වගේම ජීවත් වෙන්න හදපු ගොඩනැගිලි. මේ ගොඩනැගිලි වල අර මාර්කට් මුහුණලා තියෙන පහල් තට්ටුව හදලා තියෙන්නේ නැව් වලින් කෙලින්ම බාණ්ඩ බා ගැනීමට පහසු වෙන විදියට. මේ ඕගොල්ලන්ට පේන රියල්ටෝ පාලම හදලා තියෙන ක්‍රිස්තු වර්ෂ 1591 මේක හදන්න වැඩිපුරම ගල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පාලමේ දිග මීටර 31ක් වගේම පල්ල මීටර 22ක් වෙනවා. ග්‍රෑන්ඩ් කැනල් එක තමයි වෙනිස් වල තියෙන ප්‍රධානම ඇල මාර්ගය. ග්‍රෑන්ඩ් කැනල් එකේ යද්දී ඔයගොල්ලන්ට පරණ සිටු මාලිගා, දේවස්ථාන වගේම ඓතිහාසික වැදගත්කමක් තියෙන ගොඩනැගිලි බලා ගන්න පුළුවන්. තව ඕගොල්ලන්ට පුළුවන් වෙනිස් වලදී සෙන්ට් මාක්ස් බැසිලිකා එක, ඩෝජස් පැලස් එක, සැන් ජෝර්ජෝ දේවස්ථානය, වෙනීෂියන් ආසනල් එක වගේ සිවස් ගානකට කලින් හදපු ගොඩනැගිලි බලා ගන්න. වෙනිස් වල තියෙන ගොඩක් ගොඩනැගිලි හදලා තියෙන්නේ වෙනීසියටම ආවේනික වුණ වෙනීෂියන් ගොතික් කියන ගෘහ නිර්මාණ කලාවට අනුව. අපි වෝටර් බස්යෙන් ගියා වෙනිස් වල තියෙන ප්‍රධානම දූපතක් වන බුරානෝ දූපත බලන්න. මේ දූපත වෙනිස් වල ප්‍රධාන නගරයේ වගේ ජනකීර්ණ නැහැ. වෙනිස් වල ප්‍රධාන දූපත් තියෙන ප්‍රදේශයේ ඉඳන් වෝටර් බස් එකේ පැයක් විතර යන්න ඕන බුරානෝ වලට. මේ ගමන අපි ගත්ත ඩේ පාස් එකෙන් කව වෙනවා. පුරාණවල මේ වගේ ලස්සනට පාට කරපු ගෙවල් බලා ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ වගේම 16 වෙනි සියවසේදී ලේස් වැඩ වලට පුරාණෝ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගියේ මුරානෝ දූපතට. මුරානෝ ග්ලාස් වලට මේ දූපත ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. 13 වන සියවසේ ඉඳන් සියවස් ගණනාවක්ම මුරානෝ වල වීදුරු භාණ්ඩ නිෂ්පාදකයන්ට ඒගොල්ලන්ගේ තාක්ෂණික රහස් රැකගෙන ලෝකේ අනර්ග ගණයේ වීදුරු භාණ්ඩ නිපදවන්න පුළුවන් වෙලා තියෙනවා. දැන්ටත් ලෝකේ වීදුරු නිෂ්පාදනයේදීලා ඉන්න සමහර ප්‍රසිද්ධ වෙළඳසන්නාම් වලට මුරානෝ දූපතේ ඉස්සර තිබ්බ වීදුරු කර්මාශාලාවල අයිතිය තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ වෙනිස් ගියොත් මේ බුරානෝ සහ මුරානෝ කියන ලස්සන දූපත් වලට ලේසියෙන්ම යන්න පුළුවන්. ඒ වගේම වෙනිස් වල තියෙන ප්‍රධාන දූපත් ප්‍රදේශයට වඩා මේ දූපත් ජනාකීර්ණ බලනොත් අඩුයි. අපිටනෝගල මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා අම්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. අපි නෙදර්ලන්තයේ වෙනීසිය කියන ලස්සන ගීතෝන්ගම ගැන වීඩියෝ එකක් කරලා දිනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවේ නැත්නම් උඩ ලින්ක් එකෙන් බලන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා.